Buongiorno a tutti voi. DP Education Nayathane Magin obata genena Itali Bhasha Patamalave tavat ek padamak samagin idiriyata yamu. Dan ogollanta mama kalinut meka kala. Habai etana mama dakke udaharana mata ganda adu una. Vistara adu una. E hinda etana mulma hariyedi man oyalata pennala dunna මේ කියන්නේ කොහොමද අර කියන්නේ කොහොමද දැන් මේ සහ අර කියන එක අපිට ඕන විදිහට තියන්න බෑ මේ සහ අර කියන එක අපිට ඕන විදිහට තියන්න බෑ ඒක නාම පදේ ස්වභාවය අනුව මේ අජිත් ටීවි ඩිමොන්ස්ට්‍රා ටීවි එතකොට මේක ගන්න නාම පදේ හොන්දටම බලන්න ඕන නාම පදේ ස්වභාවය නාම පදේ ස්වභාවය අනුව අපි කියන්නේ this that ඒක මේ කියන්නේ අර කියන්නේ. එතකොට මේ මේවා අරවා. හැබැයි ඔයාලා දන්නවා නාම පදය ස්ත්‍රීලිංගද පුරුෂ ලිංගද ඒක වචනද ස්වර අක්ෂරද මේ හැම දෙයක්ම අනුව මේක වෙනස් වෙන්න ඕනේ. අපි දැන් බලමු. දැන් මෙතන ඒගොල්ලෝ පෙන්නලා දෙනවා සිංගුලාරේ ප්ලූරාලේ. සිංගුලාරේ ප්ලූරාලේ. දැන් හොඳට බලා ගන්න ඕගොල්ලන්ට මේක දැන් මම හිතුවා හැම එකම විස්තර වැඩිපුර තියෙන පාඩමකුත් කරන්න ඕනේ. කලින් විස්තර අඩුව හඳුන්වා දුන්නා. මොකද එකපාරම දෙනකොට ලොකු විස්තරයක් කිය කී හිටියාම ඔළුවට යනවත් අඩු නිසා මම මොකද කරේ ආය පාරක් ගන්න අදහසින් තමයි හිටියේ විස්තර තියෙන තැනකින්. දැන් මෙතන සවිස්තරාත්මකයි අපි යමු සිංගුලාරේ ප්ලූරාලේ. ඒක වචන බහුවචන. මං කිව්වා ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන බහුවචන ભેදේ තියෙනවා. එතකොට මස්කීලේ ෆෙමිනීලේ. මස්කීලේ ෆෙමිනීලේ. මේ සිංගුලාරේක ස්ත්‍රීලිංග පුරුෂලිංග. එතකොට අපිට මේ කියනකොට යම් කිසි දෙයක් මේ කියනකොට මේ අපගෙන මේ පෑන, මේ පොත, මේ බෑග් එක මේ වතුර මොනවා හරි අපි කියනකොට බලනවා නාම පදයේ ස්වභාවය. ඒක තමයි පළවෙනියට ඒක වචනද. පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද. අපි දැන් මේ ක්වෙස්තෝ කියන එක. ක්වෙස්තෝ ගන්නෙ මම ඔයාලට ඉස්සරහට උදාහරණත් එක්ක පෙන්නනවා මේ පාඩමේදීම උදාහරණ එක පෙන්නනවා ක්වෙස්තෝ ගන්නෙ පුරුෂ ලිංග ඒක වචන නාම පදයක් එක්ක මේ කියන්නේ මේ මේ පොත මේ පිහිය මේ පූසා මේ මේ කුකුලා ඒ වගේ මේ කුකුල් මාස් එක මේ කියලා කියන එක පුරුෂ ලිංග එක දෙයක් එතකොට ඒක මස්කීලේ ෆෙමිනීලේ අපි කියනවා පෙන්නා මේ පෑන මේ සාය මේ පෑන මේ නිවස එතකොට පෙන්න ගොන්න කාස ඒ කියන්නේ ආ අකුරෙන් අවසන් වන ඕනෑම නෙමේ බොහෝ ඕනෑම කියන්න බෑ සමහරක් ඒවා ටිකක් තියෙන ශාරීරික කොටස් එක්ක ආවලින් ඉවර වුණත් ඒවා පුරුෂ ලිංගයි සමහර තවත් ඒවා තියෙනවා ප්‍රොබ්ලෙම වගේවා ඒක ප්‍රොබ්ලෙම කියන එක ආවලින් ඉවර වුණාට ඉල් කියන ප්‍රත්‍යය ධාන්‍ය ආටිකල් එක එතකොට ඒක පුරුෂ ලිංගයි කියලා යනවා ඒ හින්දා සියල්ලම කියන්න නෙමේ බොහෝමයක් 100ට ගත්තොත් 99ක් 98ක් 99ක් ප්‍රමාණයක් ආවලින් ඉවර වෙනවා නම් ඒවා ස්ත්‍රී ලිංගයි ඕවලින් ඉවර වෙනවා නම් ඒවා පුරුෂ ලිංගයි ආයමත් කියනවා එසේ නොවන අවස්ථා තියෙනවා එහෙම තියෙනවා දැන් මං කිව්වා එකක් පුරුෂ ලිංග ඒක වචන නාම පදයක් එක්ක ඕ අකුරෙන් අවසන් වෙන බොහෝ විට ඒ ඔයාලා දන්නවා ඒ අකුරෙන් අවසන් වෙන ඒවත් තියෙනවා ඒ අකුරෙන් අවසන් වෙන ඒවත් තියෙනවා ඕ අකුරේවා තමයි වැඩි ඒ අකුරෙන් අවසන් වෙන පුරුෂ ලිංග ඒක වචන නාම පදක් තියෙනවා අපි ඒවට අපි ඒවා ගන්නෙ එතකොට අපි කියනවා මෙහෙමයි questo libro questo libro questo libro මේ පොත questo gallo මේ කුකුලා
questo gallo. එතකොට මේ ඕ අකුරෙන් ඉවරයි පුරුෂ ලිංගයේ එක වචන. ඒ හින්දා අපි questo ගත්තා. Questo ගත්තා. අපි කියනවා questa penna. Penna මේ පෑන. Questa gonna. මේ සාය. Questa questo libro, questo gallo. E tu cosa? Purusalinga e kavachana nama pada deka kik ganno kota. Api me questo ganno. Strilinga e kavachana nama pada tik ganno kota. Api questa ganno. Walla penua singolare, maschile, femminile kienua. E tu cosa? Questo tienua, questa tienua. E tu cosa? Menna udaharna deka. E tu cosa? Api tienua e hapatem plurale, plurale, maschile, femminile. E tu cosa? Meke. Bahuvachane me. Meke bahuvachane me. Etora api gannama questi balanda maschile purushalinga maschile va mokada wenne plurale wenakota questi kiyana ekat ekka ganne udaharana mama pennanna. Questi libri. Questi. Questi galli. Cuculu. Me pot, me cuculu. E to quota? Eka balanda femminilis. Femminile plurale. Queste kena quota. Queste penne. Queste gonne. Queste gonne. Balanda hondata. Questo libro, questi libri. Questo gallo, questi galli. Questa penna, queste penne. Questa gonna, queste gonne. E uda tiena, singolare, plurale, maschile, femminile. Eke udaharna hatara hondata balanda. Oyalata udaharna taragena pennanawa issara hatat. Namuth me page ekedi mehema pennala yannone. Mokada mekata gihin anith ekata gihila pennanakota ogolanta samahara welawata prashneyak wenna puluwa. Dan oyalata udaharna balanda udaharana liya ganna ogolo hama ekakma mata goda satutui goda denek mata katha karapuwa innawa goda denekge lassana note hadagena mata takahaniyak hoyagena katha kara katha karala kiwwa teacher api mehema mama me gatte kiyanda api me course ek meken follow karana apita hondata karagena yanna puluwa. Mamma abbiasa okkoma hada gannawa liya gannawa mata hari satutu ogollange diunuwa ogollan ehema vela rate honda tanakata inda mukut therenna thuwa ohe oluwa nama nama innawa neme yamak tanakadi apita katha karanda shaktiya hadanna one api honda rassawak karanna one hemadaama lava piyatti domestico ehema inne nathuwa rassawak hoya ganna puluwanne vena. යමක් එතකොට මොනවා හරි තැනක පොඩි හරි අපි කියමු රෙස්ටුරන්ට් එකක ඉස්සරහා හරි හරි ලාවපි යති නැතුව ඒ මොකක් හරි කරන්ද අපි අනිත් එක ඒ ඔක්කොටම වැඩි අපේ ශරීරය නඩත්තු කරගන්න සෞඛ්‍යයද ආහාරද හැම පැත්තම එළියට ගිහිල්ලා කරගන්න ඕන උන තුවාල දන්නවා ඉතාලි භාෂාවෙන් තමයි ඒක කරන්න වෙන්නේ අපි කාර්යාලයකට ගිහිල්ලා අපේ කටයුත්තක් කරගන්න දෙයක් කරන්න අපිට ඕනේ භාෂාව. ඒ දැන් අපි කියමු කවුරු හරි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි මීඩියම් වල. ඒ වුණාට එයා රටේ ජීවත් වෙන්න ඕනේ ඉතාලි විදිහටනේ. ඉතාලියේනේ මිනිස්සු වෙන ඉන්නේ එයා පොට් එකේ ඉඳන් බැස්ස වෙලේ ඉඳන් හැම තැනකම. එතකොට ඒ හැම දෙයකටම ඕන වෙනවා භාෂාව. අනිත් ඒවා පැත්තක තියෙද්දි මම කියන්නේ මේ ප්‍රධානම තැන. එතකොට ඕගොල්ලෝ හැමෝම වාගේ ආ දූ එක්සෑම් එක කරන්න වෙනවා. සොජෝර්නෝ එකට. එතකොට ඒ දේවල් වලදී හැම තැනකදීම
හරිම පැහැදිලිවම ඔලුවට ගන්න මේවා. ඒ අතන මට පැහැදිලි වුණේ නෑ, මෙතන පැහැදිලි වුණේ නෑ කියලා ඉන්නේ නැතුව යන්න මෙහෙම ගන්න. මං හිතනවා දැන් මේ ටික පැහැදිලි කියලා. ඊට පස්සේ සිංගුලාරේ, ෆ්ලූරාලේ, මස්කීලේ, ෆෙමිනීලේ, මස්කීලේ ෆෙමිනීලේ තියෙනවා. අපි බලමු මොකද්ද මේ අරක අපි කියන්නේ කොස්තෝ කියන්නේ මේ මේවා. මේ මේවා කියනකොට ඒක ස්ත්‍රීලිංගද පුරුෂලිංගද බලනවා. පුරුෂලිංග නම් මේ කියන්නේ කොස්තෝ. මේවා කියනකොට ක්වෙස්ති. ස්ත්‍රීලිංග දෙයක් නම් ක්වෙස්තා කිය, මේ කියනකොට ක්වෙස්තා කියනවා. බහුවචන වෙද්දි ක්වෙස්තේ කියනවා. ඉතින් ඒක තමයි මේ උදාහරණයට කිව්වේ. මේ පොත, මේ පොත්. මේ කුකුලා, මේ කුකුල්ලු. මේ පෑන, මේ පෑන්. මේ සාය, මේ සායවල්. එතකොට ඔයාලට පැහැදිලි මේ උඩ තියෙන පොඩි වගුවට තමයි මේක දුන්නේ. අපි ඊළඟ එක බලමු. දැන් සිංගුලාරේ මස්කීලේ. සිංගුලාරේ බලන්න, මස්කීලේ ෆෙමිනීලේ. මේ මොකද්ද අර කියන්න, දැට් කියන්න. උඩ එක දිස්නේ, මේක දැට්. දැට් කියනකොට අර. අර කියන්නත් අපිට ඕන විදිහට අර කියන එක පාවිච්චි කරන්න බෑ. අපිට මේ කියන එකේදී කොස්තෝ විතරක් ගත්තට අර කියනකට කොල්ලෝ එක හොඳට බලන්න. කොල්ලෝ, කෙල්, කෙල්. අර කියද්දී ලෝ කියන එක આવොත් කොස්තෝ එකේදී ලෝ ආවත්, තිල් ආවත්, තෙල්කම ආවත් කොස්තෝ, කොස්තෝ, කොස්තෝ අපි ගියා. ඔහොම ඉන්න මේකෙදී හොඳට බලන් ඉන්න. කෙල්ලෝ ලෝත් එක්ක ලෝ දාන්නේ මොනවටද? අපි ලෝ දාන්නේ මොනවටද? ඉස ඩකුරෙන් පටන් ගන්න, එස් අකුරත් එක්ක අල් අකුරකින් පටන් ගන්න මොනවටද? පුරුෂ ලිංග. පුරුෂ, පුරුෂ ලිංග. පුරුෂ ලිංග ඒක වචන. පුරුෂලිංග ඒක වචන. ලෝ දාන්නේ එහෙම. එතකොට අපි ඒ තැනකදී අපි කියනවා සයිනෝ. ස්පෙක්කියෝ. ස්පෙක්කියෝ. එතකොට සයිනෝ කියන්නේ ඔයාලා දන්නවා පිටේල්ල යන බෑග් එක. අපි ඒක හොඳට පාවිච්චි කරලා පුරුදුයි. ස්පෙක්කියෝ කියන්නේ මූණ බලන කණ්ණාඩිය. එතකොට අපිට කියන්න ඕනේ අර සයි. දැන් කඩේකට යනවා. මොනවද බලන්නේ? එතකොට මං කියනවා මං ඇහැට ඇහැ ගැටිච්ච බෑග් එකක් කඩේ ඉල්ලලා තියෙනවා. එතකොට මල් ළඟ නෙමේ තියෙන්නේ, ඒක දුරෙන් තියෙන්නේ. මට කියන්න ඕනේ අර බෑග් එක. එතකොට කෙල්ලෝ සයිනෝ. එතකොට මං ඒ සයිනෝ එකත් එක්ක කෙල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ඒ ඇයි කෙල්ලෝ කියන්නේ මම? කොල් කියන්න පුළුවන්නේ, කොල් කියන්න පුළුවන්නේ. බෑ, මේ ලෝ එක ගන්න ඉසඩ් එකෙන් පටන් ගන්න නිසා, ඉසඩ් එකෙන් පටන් ගන්න හින්දා මේ ලෝ එක ඕනේ. මං හිතනවා පැහැදිලි කියලා. කොල්ලෝ, කොල්ලෝ සයිනෝ. එතකොට මේ ලෝ ගන්න තවත් තැනක් තමයි කොල්ලෝ ස්පෙක්කියෝ. මං කියනවා අර මුහුණ බලන කණ්ණාඩිය. අර මුහුණ බලන කණ්ණාඩිය. එතකොට මං කියන්නේ කෙල්ලෝ ස්පෙක්කියෝ. කෙල්ලෝ, කෙල්ලෝ ස්පෙක්කියෝ. අර මේ නෙමෙයි අර. ඒක නිසා තමයි වරහන් ඇතුලේ මෙතන ලෝ දාලා තියෙන්නේ. එතකොට මස්කීලේ සිංගුලාරේ. පුරුෂලිංග ඒක වචන. පුරුෂලිංග ඒක වචන. ඉසඩ් අකුරෙන් පටන් ගන්න හෝ එස් අකුරත් එක්ක අල් අකුරකින් පටන් ගන්න නාමපදවලට අපි ගන්නෙ කෙල්ලෝ. මේවා ගන්න බෑ. මේවා ගන්නේ අපි බලමු ඊට පස්සේ. දැන් මෙතන බහුවචන වෙනකොට කෙල්ලි. ලෝ එක කෙල්ලි. එතකොට කෙල්ලි අපි කියනවා අර බෑග්. එක බෑග් එකක් නෙමෙයි අර බෑග් ගන්න. දැන් අපි එකක් අරගෙන ඒකම ගන්න නෙමෙයිනේ, අපි දෙක තුනක් බලලානේ තෝරලා ගන්න. එතකොට මම කියනවා අර බෑග්. එතකොට කොහොමද මම කියන්නේ? කෙල්ලි, කෙල්ලි සයිනි.
quegli specchi. Quelli zaini, quelli specchi. එතකොට මේකේ තමයි මේ ලෝ එකේ බහුවචනේ GLI ලෝ එකේ බහුවචනේ. එතකොට ඒක ගන්නෙ quello zaino, quelli zaini. Quello specchio, quelli specchi. මං හිතනවා පැහැදිලියි කියලා. හොඳට බලා ගන්න, ලියා ගන්න පැහැදිලිව දැන් ඕන් ඒකේ උදාහරණය අපි කොෙල්ලෝ කියලා උඩින් ලියා ගන්නවා. කොෙල්ලෝ කියලා ලියලා ලියා ගන්න එහෙමයි පොත්වල. කොෙල්ලෝ කියලා ලිව්වා. ඊට පස්සේ මේක ලියා ගන්නවා අපි. ඒක මෙතෙන්ට ලියා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන එක බහුවචනය. එතකොට අපි ලියනවා මේ පුරුෂ ලිංගයේ ඒකවචන මේ පැත්ත. මේක පුරුෂ බහු. බහුවචන පුරුෂ බහු පුරුෂ බහු කියලා කියන්නේපා පුරුෂ ලිංග බහුවචන පුරුෂ ලිංග ඒකවචන එහෙමයි මං හිතනවා දැන් ඒක හරි කියලා ඊට පස්සේ ඊළඟ එකට එමු දැන් අපිට මෙතන තියෙනවා ඉල් දාන එක මං ඔතනට තව එකක් ගේනවා ඔතෙන්ට මේ ක්වෙල්ලෝ එකක් ගන්න පුළුවන් ඉල් දාන තැන මේ කෙල්ලෝ එකත් ඒක ලෝ එකත් එක්ක විතරක් නෙමෙයි කෙල් එකත් ගන්නවා කෙල් කෙල් ලිබ්‍රෝ කෙල්ලෝ ලිබ්‍රෝ මං මට මුණ ගැහිලා තියෙනවා මේ අවස්ථා දෙකම ඒක යොදනවා මෙතන ඒගොල්ලෝ දාලා නැතු වුණාට ඉල් එකත් එක්ක ඒ කියන්නේ ඉල් ලිබ්‍රෝනේ අපි කියන්නේ ඉල් ලිබ්‍රෝ එතකොට ක්වෙල් ලිබ්‍රෝ කියනවා ක්වෙල්ලෝ ලිබ්‍රෝ කියනවා කතා කරද්දි එහෙම කියනවා මං හොඳට දන්නවා ඒක එතකොට මේක ඔයාලා හොඳට දන්නවා මේක පුරුෂ ලිංග ඒකවචනයි පුරුෂ ලිංග ඒකවචන මේක මෙතන නැත්තම් ඕගොල්ලන්ට මෙතන වැරදෙන්න පුළුවන් නේ. කෙල්ලෝ කෙල්ලෝ ලිබ්‍රෝ. එතකොට ඒක බහුවචන අවස්ථාවේදී මෙන් හොඳට බලා ගන්න මේක කෙල්ලෝ කෙල් එක කෙයි කෙයි ලිබ්‍රි කෙයි ලිබ්‍රි මේක දැන් මෙතන කෙල්ලෝ එක මෙහෙමනේ උනේ කෙල්ලි මෙතන කෙල්ලි එක මේ මෙහෙමයි බහුවචන වෙන්නේ කෙල්ලි මං ඒක දන්නවා දන්න නිසා ලිව්වේ බය නැතුව ඒක කෙල්ලෝ මේ කෙල්ලෝ එක සාමාන්‍ය පුරුෂ ලිංග ඒකවචන නාමපදයක් එක්ක ගන්න කෙල්ලෝ එක තියෙන්නේ මේ කෙල්ලෝ එක ගන්න ඉසඩ් එකත් එක්ක එස් අකුරයි ඉසඩ් එස් අකුරත් එක්ක අල් අකුරකින් පටන් ගන්න ඉසඩ් එකෙන් පටන් ගන්න පුරුෂ ලිංග ඒකවචන නාමපදවලට මෙතන කෙල්ලෝ ගත්තේ සාමාන්‍ය පුරුෂ ලිංග ඒකවචන එකක් එක්ක ඒතර ඒක බහුවචන වෙනකොට මෙන්න මෙතන වෙනසක් තියෙනවා කෙල්ලි ලිබ්‍රි කෙල්ලි කෙල්ලි නෙමෙයි කෙල්ලි ඒ කියන්නේ මේවත් එක්ක මේක එන්නේ නැහැ හොඳට පැහැදිලියි මං හිතනවා හොඳට ඔයාලට පැහැදිලියි කියලා මේවත් එක්ක මේවා එන්නේ නැහැ. හරිද? මං හිතනවා ඒක හරි කියලා. මේ පුරුෂ ලිංග ඒකවචන බහුවචන. මං ඉස්සෙල්ලා පෙන්නුව උදාහරණය. තවත් අපිට පුරුෂ ලිංග එකක් තියෙනවා. තවත් පුරුෂ ලිංග අවස්ථාවක්. ඒ කියන්නේ ඔයාලා දන්නවා. ක්වෙල් ඇයි අපි මේ ක්වෙල් ගන්නෙ එල්කමාව මේ එල්කමාව එකට එතකොට ක්වෙල් එනවා ඒ ක්වෙල් එක්ක අපි ගන්නෙ ක්වෙල් ආසිනෝ
ඔයාලා හිතයි මං හැමතිස්සෙම ආසිනෝව ගන්නවා කියලානේ. අමීකෝ එතකොට එයා පුරුෂ ලිංග ඒක වචන කෙල්ලාසිනෝ කෙල්ලමීකෝ. එතකොට ඕන පුරුෂ ලිංග නාම පදයක් ස්වර අක්ෂරයෙන් පටන් ගත්තොත් තමයි මේ කෙල් දාන්නේ. දැන් එකක් මං කලින් පෙන්නුවා කෙල්ලෝ එක ගන්නවා ඉසඩ අකුරෙන් පටන් ගන්න, එස් අකුරත් එක්ක අල් අකුරකින් පටන් ගන්න ඒවට කෙල්ලු ගන්නවා කිව්වා. මේ ඉල් එක ගන්නවා සෝරි ඉල් දාන එක ඒ කියන්නේ කෙල් එකක් ගන්නවා කෙල්ලෝ එකක් ගන්නවා. දැන් මේකත් පුරුෂලිංග, මේ පුරුෂලිංග ඒක වචන, මේ පුරුෂලිංග ගොඩ. එතකොට කෙල් ආසිනෝ කෙල් ලමීකෝ. අපි දැන් ඒකේ බහුවචනයට යනවා. ඒකේ බහුවචනය තමා මේ තියෙන්නේ. එතකොට මේකේ වෙනසක් නැහැ. ඔයාලා දැක්කා ඒක වෙනසක් නැහැ කියලා. ඔයාලා හොඳට හිතලා බැලුවොත් අපි මෙතන කමාව ගන්න තිබුණේ අපිට මේක. ඒක කපලා තමයි කමාව ආවේ. ඒක නිසා තමා එල් කමාව හැදුනේ අපිට. එතකොට ලෝ තමයි එතන හැංගිච්ච තැන තියෙන්නේ ලෝ. එතකොට මෙතනත් ලෝනේ බහුවචන වෙනකොට සමානයි. බලන්න මෙතන. මේ GLIDI GLIDI. එතකොට ආසිනි කෙල්ලි කෙල්ලි ආසිනි කෙල්ලි ආසිනි කෙල්ලි අමීචි කෙල්ලි අමීචි කෙල්ලි අමීචි හොඳට බලන්න මෙතන ස්වර අක්ෂර වලින් පටන් ගන්න. ඒක නිසා මෙතන කෙල්ලි ආවේ. එතකොට මේ පැත්ත මෙතනට තියෙන ඉස්සෙල්ලා මම එකක් පෙන්නුවා. මොකද ඔක්කොම ගොඩේ ලියන්න ඉඩ මදි නිසා. දැන් ඊට පස්සේ මෙතන උදාහරණ, මේ දෙකට උදාහරණ. ඒ එකක් මේ දෙකේම ඉල් එකට යනවා. මේක එල්කමාව. මං හිතනවා පැහැදිලියි කියලා. මේකත් ලියා ගන්න ඕනේ. මොකද අපි නැත්තම් මට ඇහිලා තියෙනවා ගොඩ ඇහිච්ච එක තමයි කොස්තු කෙල්ල දාන එක හරියට වරද්දනවා. මේ කියන්නත් කෙල්ල දානවා. අර කියන්න කොස්තු දානවා. ඒතකොට ඒ දෙක එහෙම වෙන්නේ නැතුව හරි විදිහට බලන්න, හොඳට බලලා මේ විදිහට උදාහරණ ලියාගෙන මේක ගන්නවා මේකේ උදාහරණ දෙක ලියනවා. මේක ගන්නවා මේකේ උදාහරණ ලියා ගන්නවා. එතකොට බහුවචන ලියනවා. දැන් වගු ඔහොම තිබුණාට ඔයාලා නෝට් එකක් හදා ගන්න ඕනේ. ගොඩ දෙනෙක් එහෙම කරනවා. දැන් ඔයාලට පැහැදිලි කාලය තියෙනවා ඉස්සරහට ගිහිල්ලා හදා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි බලමු. ඒකේ ස්ත්‍රීලිංග පැත්ත. අපි ස්ත්‍රීලිංග පැත්ත අපි අරගන්නකොට මේ සිංගුලාරේ කෙල්ලා හොඳට බලන්න. කෙල්ලා කෙල්ලා අපි ලාදාන අවස්ථාව කෙල්ලා කෙල්ලා. එතකොට කෙල්ලා පෙන්න අර පෑන. එතකොට අර පෑන් කෙල්ලේ පෙන්නේ. ඔයාලට වරහන් ඇතුළේ පෙන්නනවා ආටිකල් එක. දැන් මෙතන එල්කමාව දාලා පෙන්නවා. එල්කමාව දාන අවස්ථාවල එහෙමයි ඒකේ බහුවචනය මේ පැත්තේ කියලා පෙන්නවා. එතකොට තව එකක් මට එතන පෙන්වන්න ඕනේ ඔයාලට. මේක බලලා ඉන්නකෝ. කෙල්ලා පෙන්න. කෙල්ලේ පෙන්නේ. එතකොට කෙල්ලා කාසා. කෙල්ලා කාසා. කෙල්ලේ කාසේ.
ලාදාන අවස්ථාවල් වල ලා දාන්නේ ස්ත්‍රීලිංග ඒකවචන අවස්ථාව. ලේ දාන්නේ මේ ලේ දාන අවස්ථාව ස්ත්‍රීලිංග බහුවචන. ඔ වරහන් ඇතුලේ දීලා තියෙනවා ලා එකට අර කතනක් තියෙනවා ලේ එකට. දැන් තවත් එකක් ඔය එකම දැන් අපි ගන්නවා quell'agenda, quell'agenda, mettono quell'agenda strilingai, onde da bande soraxere in patangana nisa, quell'agenda. Habai make a striling ekavachanai, striling ekavachanai. Eka venema mettono dila nehe. වෙනම දීලා නැහැ මෙතෙන්දි බලන්න මම මෙතෙන්ද දැම්මේ එක වගුව ඇතුළතේ ඒක දැක්කොත් හොඳයි මොකද අරකට එක්ක යනකොට හැබැයි බහුවචන වෙනකොට කෙල්ලේ අජෙන්දි හොඳට බලන්න වෙනසක් නැහැ බහුවචන වෙනකොට ස්ත්‍රීලිංග බහුවචන ෆෙමිනීලේ ෆ්ලූරාලේ එතකොට කොල්ලේ යාලා ලේ විතරයි දාලා තියෙන්නේ ඒ මොකද මෙතනත් එල්කමාව දාලා නැහැ ඒක ඕනේ අපි හදා ගන්නවා අපි දාන්න නිසා එතකොට කොල් අජෙන්දා කොල්ලේ අජෙන්දේ ස්ත්‍රීලිංගයි මේ ඔක්කොම මේක ස්වර අක්ෂරෙන් පටන් ගන්න එක විතරයි වෙනස තියෙන්නේ මේවා සාමාන්‍ය ලා දාන සාමාන්‍ය ලා මේක එල්කමාව මං හිතනවා පැහැදිලි ඔගලන්ට ලියා ගන්නත් වෙලාව ඇති. ඕනනම් ආයේ මේව කරලා බලන්න පුළුවන් තමයි. නමුත් මම පොඩි වෙලාවක් දෙනවා හිතන්නත්. හරිනේ. මේ පැත්ත වගුව සම්පූර්ණයි. මේ වගුව සම්පූර්ණයි කියන්නේ ඔයාලට මේ සහ අර කියනද. මේ සහ මේවා අර සහ අරවා කියනකොට අපිට තියෙන නීතිය මෙච්චරයි. අපි මේ නීතිය යටතේ මේක දාගන්නවා. Then I can singolare plurale questo questa maschile questi femminile plurale questi singolare plurale maschile quello femminile quella quelli quelli me quello eka quelli ඒ අර මං එහා පැත්තේ ඕගලන්ට කිව්වනේ ඒ වගුවේ තිබුණ නෑනේ මෙතන ඒගොල්ලෝ එක පෙන්නනවා හොඳට බලා ගන්න මං ඒක එහා වගුවට ඔයාලට දාලා පෙන්නුවා කොල්ලෝ එක කොල්ලී වෙන අවස්ථා කීපයක් තියෙනවා කියලා ඒගොල්ලෝ වෙන වෙන වගු දැම්මට අපිට එහෙම දැම්මොත් කරන්න බෑ දැන් මෙතන දෙනවා උසියාමොලි අජිත්ටිවි E i pronomi dimostrativi per indicare vicinanza o allontananza nello spazio e nel tempo di persone, cose o animali rispetto a chi parla. E chi anne usiamo aggettivi, me aggettivi nam visesana api pavicicarum me visesana pada Pronomi dimostrativi per indicare vicinanza. Appatati in langabavai, vicinanza chiane langabava. Lontananza chiane durebava. Arava. Me va, me chiano cotape. Me chiane samani, a te duretani. Me chiano. Arava chiano cotte. Attata huen neti attaki. Eto reala chiano. Pudgalain, deval, sattu. කතා කරන පුද්ගලයා අකි පාර්ලා කියන්නේ කතා කරන පුද්ගලයා රිස්පෙක්ට් ඔ අකි පාර්ලා ඒ කියන්නේ කතා කරන පුද්ගලයාට සාපේක්ෂව කතා කරන පුද්ගලයාට සාපේක්ෂව තමයි මේ කියන්නේ දැන් මං කතා කරනවා මේ කියනකොට මම මේ ළඟ තියෙන මේ කියන්න පුළුවන් හරිය. ඒතොර මගේ මෙතනින් එහාට අර. ඒතොර කතා කරන්නේ මම මෙතන සතෙක් කිදියා
සතෙක් හිටියොත් දෙයක් තිබුණොත් ඒ ඕනම දෙයක් එකට නාම පදයක් නම් අපි ඒක පාවිච්චි කරන්නේ මම මේ කියලා දුන්නු නීතිය අනුව. ඔයාලට මම මේක කලින් කියලා දුන්නා අපි එතන ලිව්වා දැන් මේක ඕගොල්ලන් ලියා ගන්න ඕනේ නැහැ. එයාලා මේක පෙන්වන්න තමා උතනට ඒක ගෙනාවේ. දැන් මෙතන පොඩි විස්තරයකුත් කියනවා නෝත බේනේ කියලා හොඳින් මතක තබා ගන්න. ලියා ජෙතිවි සෝනෝ සේම්ප්‍රේ උනීති ආ උන් නෝමේ. මේ හැම ක්වෙස්තෝ කියලා නාමපදයක් ඒක එනවාමයිලු එක කියන්නේ ඒකයි කියන්නේ උනීති ආ උන් නෝමේ ඒ මොකද ක්වෙස්තෝ ලිබ්‍රෝ ඒ මෝල්තු ඉන්ටරෙස්සාන්ති ක්වෙස්තෝ ලිබ්‍රෝ මේ පොත ක්වෙස්තෝ ලිබ්‍රෝ මේ පොත Molto interessante. Invece i pronomi sono da soli e sostituiscono un nome. Gli aggettivi sono sempre uniti a un nome e invece i pronomi sono da soli e costruiti, sostituiscono un nome. එතකොට questo libro හැමතිස්සෙම libro කියන එක questo එකත් යනවා ඒ molto interessante ඒක හරි වැදගත් la mia valigia è questa la mia valigia è questa ඒකයි කියන්නේ pronomi sono da soli ඒක සර්වනාමයක් නම් තනියම එනවා මේක adjective එකක් නම් හැමතිස්සෙම නාම පදයක් එක්ක එන්නේ adjective එකක් නම් ඒක එන්නේ නාම පදයක් එක්ක pronomi එකක් නම් ඒක එනවා තනියම එතකොට හොඳට බලන්න එයා කියන්නේ molto interessante questo libro è molto interessante මේ පොත ගොඩාක් වැදගත් පොත ගැන කියන්නේ මේ පොත එතකොට la mia valigia මගේ බෑග් එක e questa මගේ බෑග් එක මේකයි මගේ පොත මේකයි මේ පොත නෙමෙයි මගේ පොත මේකයි මෙයයි මගේ පොත මේ මගේ පොත මේ පොත මගේ මේ පොත හරි ලස්සනයි බලන්න මෙතන questo libro è molto interessante මේ පොත ගොඩාක් වැදගත් අපි කියමුකෝ ලාමියා valigia කියන එක il mio libro è questo එහෙමත් කියන්න පුළුවන් il mio libro è questo මේ පොත මගේ questo libro වැදගත් කියන එකේදී ඒක pronomi එකක් එක්ක එන්නේ නැහැ la mia valigia è questa කියන්නේ මගේ බෑග් එක මේ non quella නෙමෙයි අරක මගේ බෑග් එක මේක අරක නෙවෙයි අරක එතකොට මල් ළඟ තියෙන මෙතන මේක මෙතනින් චුට්ටක් එහා තියෙන්නේ අරක එතකොට අපි ගන්නවා කෙල්ලා ඒ මොකද ක්වෙස්තා ගත්තේ ලාමියා වලීජා නිසා ලාමියා වලීජා නිසා ක්වෙස්තා ගත්තා කෙල්ලා ගත්තා මං හිතනවා පැහැදිලි කියලා හොඳට බලන්න එතකොට මම ඒකයි කිව්වේ මම ඉස්සෙල්ලා බොහොම සරලව ගිය මේකේ චුට්ට වැඩිපුර විස්තර කරන එකක් පොතක හම්බුණු නිසා ඒකත් කරනවා කියලා හිතුණා මොකද සමහරක් අය කියලා කතා කරලත් මට කිව්වා සවිස්තරාත්මකව කරන්න කියලා පොඩ්ඩක් ඒ මොකද ඒගොල්ලන්ට මගෙන් අහන්න බැහැනේ මේ ඒ කියන්නේ මං දැන් පන්තියක් කරනවා නම් එතෙන්දී ඒ ස්ටුඩන්ට්ලා මගෙන් අනිත් පැත්තට අහනවනේ විස්තර. දැන් ඔයගොල්ලන්ට අහන්න බැරි නිසා තමයි සවිස්තරාත්මක වෙන්න පුළුවන් ද ටීචර් කියලා. මම ඒක තිබුණේ මැසේජ් එකක්. ඒ වුණාට මට කෝල් එකක් දීපු එක්කෙනෙකුත් කිව්වා. එතකොට මං හිතනවා මං ඒ හින්දා වැඩිපුර විස්තර කරන්නේ. මේකත් කරපු පාඩමක් මේ පොතේ නේ. මේ කරේ වෙන පොතක සරලව තිබුණු චූටි තනක් කරේ. දැන් ඔයාලට මං හිතන්නේ පැහැදිලියි. දැන් බලන්න li aggettivi dimostrativi aggettivi dimostrativi li aggettivi dimostrativi vanno prima dei nomi e kiyanne aggettivi dimostrativi kiyana eka vanno prima dei nomi nama padayata kalin enne aggettivo eka enne nama padayata kalin
L'aggettivo è, l'aggettivo questo è variabile e ha quattro desinenze, come gli aggettivi. E del primo gruppo O, A, I, E. Si usa per indicare persone, cose, animali vicini a chi parla. Issaraha tiyenawa udaharanaya balanda questo libro etakota me o akuren ivara wenawa etakota questo libro è davvero bello me pota ettatama lassanai questa poltrona etakota dan oyala balanda metana oyalata man kalin kiwwa dan me gollo dan metana kiyanne quattro desinense quattro desinensi kiyanne avasana හතරක් තියෙනවා කියන්නේ අපි ගම්මුකෝ libro libri libri එතකොට casa case එකයි දෙකයි තුනයි හතරයි ඒ කියන්නේ adjective questo කියන adjective එක ඒ variabile a quattro desinense come gli adjettivi del primo gruppo පළවෙනි group එකේ තිබුණු adjective විදිහට o වලින් ඉවර වෙනවා a වලින් ඉවර වෙනවා e වලින් ඉවර වෙනවා a වලින් ඉවර වෙනවා ඒක අපි පාවිච්චි කරනවලු si usa per indicare ඒක පාවිච්චි කරනවා පෙන්වා දෙන්න පුද්ගලයින් දේවල් සත්තු Vicino a chi parla. Katakarna pudgaleata, langimma in satavenna pulua, langimma tiena devenna pulua, langimma in pudgaleagana. Eto quote ea purusalingada, estrilingada. Ea pirimi ekkenegda, pirimi sategda, pirimi pudgalegda, pirimi bandeagda. Eto quote, waladano, ma pirim bandeag kiavi kiwikira, walad kalimma mako ahase indam polavate anakang, tiena sam deakma. පුද්ගලියෝ සත්තු නෙමේ සෑම දෙයක්ම ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන බහුවචන කියන ප්‍රධාන කොටස් හතරට කැඩෙනවා ඒ කියන්නේ මේ වගේ සෑම දෙයක්ම ප්‍රධාන කොටස් හතරට යනවා ඒකයි කිව්වේ අවසානයේ දෙසිනෙන්සේ අවසාන අකුර හතර විදිහකට තියෙනවා ඕ වලින් ඉවර වෙනවා ඊ වලින් ඉවර වෙනවා ආ වලින් ඒ වලින් ඉවර වෙනවා ඒතකොට උදාහරණ හතරම දීලා තියෙනවා questo libro è davvero bello මේ පොත ඇත්තටම ලස්සනයි දැන් කාට හරි කියන්න ඕන වුණොත් මේ පොත ලස්සනයි කියලා පොත ලස්සනයි කිව්වොත් මොන පොතක් ගැනද කතා කරන්න කියලා හිතෙනවා මොන පොත මේ පොත ලස්සනයි මේ පොත ලස්සනයි කියනකොට questo libro questa poltrona suo passo ලොකු පුටුව එතකොට ඒ molto vecchia ma comoda questa poltrona me suo passo පුටුව molto vecchia ගොඩාක් පරණයි poltrona Metene questa, questo libro. Molto vecchia, goda paranai, e comoda, e un'altra sua pahasui, questi ragazzi, den poltrona, genakiwa, pota, genakiwa, me della mai genakieno. Adore, කියුවා කතා කරන පුද්ගලයාට ළඟින්ම ඉන්න සත්තු හෝ පුද්ගලයින් හෝ දේවල්. එතකොට questi ragazzi මේ ළමයි මේ පුරුෂ ලිංග බහුවචනය. මේ ළමයි questi ragazzi sono di tutte le nazionalità. Tutto tutti tutte e nazionalità jatikatwe le nazionalità ekenisa tutte aran tiyenawa etana questi ragazzi me lamai veti sama jatiyekama sama janavargayekama sama janavargayekama ind passe ek queste studentesse
ස්තුදෙන්ති කිව්වේ නෑ ස්ත්‍රී බහු. ස්ත්‍රී බහු. ක්වෙස්තේ ස්තුදෙන්තෙස්සේ ස්තුදියනෝ අල් උනිවර්සිතා. අල් උනිවර්සිතා. අල් උනිවර්සිතා එකට කියන්න ඕනේ එතන දන්න ඕගොල්ලෝ. ක්වෙස්තේ ස්තුදෙන්තෙස්සේ. මේ සිසූන්. මේ සිසුවියන්. මේ සිසුවියන් ඉගෙන ගනිති යුනිවර්සිටි එකේ. විශ්වවිද්‍යාලයේ. විශ්වවිද්‍යාලයේ. එතකොට අතෙන්සියෝනේ අවධානය යොමු කරන්න. ක්වෙස්තෝ ඒ ක්වෙස්තා ප්‍රීමදි ඌන වොකාලේ පොස්සොනෝ දිවෙන්තාරි ක්වෙස්ත්. ඒක මං ඔයාලට පෙන්නවා. මේ ක්වෙස්තෝ ක්වෙස්තා එක මං එක දාලා එතෙන්දි පෙන්නවා. ක්වෙස්ත් පෙරෝ නෙල් ඉතාලියානෝ අත්තුවාලේ ක්වෙස්තෝ ඌසෝ ඒ සේම්ප්‍රේ මේනෝ ප්‍රෙකුවෙන්තේ. ඒගොල්ලො කියනවා දැම් මේ බලන්ඩ ක්වෙස්තාල් බෙරෝ ක්වෙස්තෙස්තා ක්වෙස්ස්ථාතේ ක්වෙස්ස්ථාතේ. එතකොට ස්වරා දැම් මෙතන මේ ප්‍රශ්නය තියෙන්නේ. දැන් බලන්න ක්වෙස්ට් ක්වෙස්ට් එක අපි ගන්න ස්වර අක්ෂර වලින් පටන් ගන්නකොට ආල් බෙරෝ ඒක අපි කියමුකෝ අජෙන්දා කියලා තිබුණත් ක්වෙස්ට් අජෙන්දා. ඒක පුරුෂ ලිංග වුණත් ස්ත්‍රී ලිංග වුණත් අජෙන්දා. ආල්බෙරෝ දෙකෙන් කෝක තිබුණත් ක්වෙස්ට් ගන්න. බහුවචන වෙනකොට එතන බහුවචන වෙද්දි තමයි වෙනස තියෙන්නේ. ඒක මම පෙන්නන්නම්. දැන් බලන්න මෙතන. එතකොට අපි ගන්නේ ක්වෙස්ටි ක්වෙස්තේ. පෙන්වන්නේ එක බහුවචන වෙනකොට මේ ක්වෙස්ට් එකේ බහුවචනය ඒකෙදි වෙනස් වෙන හැටි. දැන් අපි ඉස්සෙල්ලා මේක බලලාමුකෝ. ක්වෙස්ටෝ එකයි ක්වෙස්ටා ප්‍රීමදි ඌන වොකාලේ. ඒ කියන්නේ ස්වරාක්ෂරයකින් මේ ක්වෙස්තෝ එක සහ ක්වෙස්තාවල ස්වරාක්ෂරයක් ආවොත් නාමපදේ. ඒ කියන්නේ ඒ දෙක ළඟට එන නාමපදය. ඒ කියන්නේ මේ අජෙන්දා එකේ ආල්බෙරෝ එකේ. එතකොට මෙතන ආපු මේ ක්වෙස්තෝ හරි ක්වෙස්තා හරි වවල් එක කැපෙනවා. ස්වරයට ස්වරේ කැපෙනවා. කැපිලා තමයි අජෙන්දා ක්වෙස්ට් අජෙන්දා ක්වෙස්ට් ආල්බෙරෝ. එතකොට මෙතන පේනවා ක්වෙස්ට් ආල්බෙරෝ ක්වෙස්තෙස්තාතේ ක්වෙස්තෙස්තාතේ. එතකොට ක්වෙස්ට් ආල්බෙරෝ ආ චීර්ක සෙත්තන්තන්නි සෙත්තන්තන්නි. මේ ගස අවුරුදු 70ක් පමණ වයසයි. අවුරුදු 70ක් පමණ තියෙනවා මේ ගසට. එතකොට ක්වෙස්තෙස්තාතේ වාදෝ ඉන් වකාන්සා ඉන් ග්‍රේචා. මේ ග්‍රීෂ්ම ඍතුවට යමි නිවාඩුවට ග්‍රීසියට ග්‍රේචා. එතකොට මෙතන ඒ කියන්නේ ඕක මං කලින් අද ඔගලන්ට අජෙන්දා අරගෙන පෙන්නවා. ඒ වගේ අමීකෝ හෙම අරගෙන පෙන්නවා උදාහරණය මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා. නමුත් දැන් මෙතන ඒ කතාව කියන්නේ එක බලන්න. අජේ තීවු කොල්ලෝ. අජේ තීවෝ කොල්ලෝ එක සී ඌස පෙර ඉන්දිකාරේ පෙර්සෝනි කෝසේ ඕ අනිමාලේ ලොන්තානි දා කී පාර්ල. මං ඔයාලට මේ කතාව කලින් කිව්වා. නමුත් මේගොල්ලන් මේ නෝට් එක දෙන එකත් පුරුදු වෙන්න ඕනේ. මේ වචනවලට පුරුදු වෙන්න ඕනේ. මොනවද කියන්නේ කියලා පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට විභාගයකට වුණත් ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙකුට වුණත් ඒ වචන පේලිවල තේරුම මේක විස්තර කරන්නේ. ඒගොල්ලෝ මේ විදිහට කියන එක මං කලින් විස්තර කරපු විදි එක ඉතාලි භාෂාවෙන් තියෙනවානේ. අජෙත්තිව කොල්ලෝ කියන එක භාවිතා කරන්නේ පුද්ගලයෙක් හෝ සතෙක් හෝ දෙයක්
ඈතින් තියෙන කතා කරන පුද්ගලයාට මේ කතා කරන මට වඩා ඈතින් තියෙන එකක් තමයි අර සත් අර බල්ලා අර අල්මාරිය අර මේසය අර ඔරලෝසුව අර පොත එහෙම කියන්න කියලා ඒ කියන්නේ quello a forme diverse secondo il nome che segue quello එක ගන්නේ නාමපදයට අනුව quello ganne නාමපදයට අනුව එතන කියනවා le forme di quello sono basate sugli articoli determinativi vedi schema la pagina 51 ඒකනම් පිටු අංක 51 බලන්න කියලා කියනවා එතකොට ඔයගලන්ට මෙතන පොත නැහැනේ දැන් ඒකට වඩා මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා කලින් ලිව්වා quello enne ඉසඩපුරෙන් එස් අකුරත් එක්ක අල් අකුරකින් පටන් ගන්න y අකුරෙන් පටන් ගන්න ps එකත් එක්ක පටන් ගන්න gn එක්ක පටන් ගන්න මම මෙතෙක් කල් ඒවා කියලා තිබුණේ අපි දැන් බලමු මෙතන gn වලින් පටන් ගන්න ps y යෝගට් කියන වගේ වලින් පටන් ගන්න එතකොට x වලින් ඒක නම් වචන නැති තරම් ඒ වගේම පටන් ගන්න වචන වලටත් අපිට අර කෙල්ලෝ කියන එක ලෝ පාවිච්චි කරනවා ලෝ එතකොට ලෝ පාවිච්චි කරන තැන් වලට කෙල්ලෝ එනවා මෙතන මේ කිව්වේ එකයි ෆෝලේ ෆෝර්මේ දි කෙල්ලෝ සෝනෝ බසාතේ සුයිලි ආර්ටිකොලි දෙටර්මිනටිවි ආටිකල් එක දෙටර්මිනටිවි එක ඒ කියන්නේ ලෝ එක වේදි ස්කේමා ආමේ මෙතන තියෙනවා උසියාමෝ කෙල්ලෝ කෙල්ලි කොනෝමි කේ ඉනිසියානෝ x y z s plus consonante මෙතන තියෙනවා ඒ ඔක්කොටම gn ps pn එතකොට මෙතන x එක pn ඒ වයින් පටන් ගන්න ඒවට ලෝ වෙනවා මේ හැම එකම වගේ තියෙන්නේ එක වචනයක් විතර වගේ yogurt y වලින් yogurt මේක සෙක්ෂොපෝන් එතකොට මේක ඤොක්කෝ ඒ වගේ මේක ෆිසිකොලොගෝ ඒ වගේ තනි කර තනි එක නමකට වගේ තියෙන්නේ ඒක නිසා වැඩියෙන්ම ඒවා පාවිච්චි වෙන්නේ නැහැ නමුත් ඔයාලා දැනන් හිටියාම හොඳයි ඒක මෙතන පෙන්නනවා ඔයාලට මං කලින් කියලා දුන්නා මේ ලෝ දානවා අපි මං දැන් එහා එකෙත් කියලා දුන්නා ඒක නිසා ඒක අවශ්‍ය වෙන එකක් නැහැ ඉසඩ අකුරෙන් පටන් ගන්න හෝ එස් අකුරත් එක්ක අල් අකුරකින් පටන් ගන්න කොන්සොනාන්තේ sp sc st sd මේ තියෙන්නේ මෙතන මේ ඒවා එතකොට ඒව තමයි s එකත් එක්ක අල් අකුරකින් පටන් ගන්නවා කියලා මම කලින් කිව්වේ අල් අකුර කොන්සොනාන්තේ එතකොට e එතකොට වොකාලේ ස්වර අක්ෂරාවොත් gn මම ඒකත් ඔයාලට පෙන්නුවා ස්වර අක්ෂර වලින් පටන් ගන්නවා වවල් වලින් පටන් ගන්නකොට ලෝ ඇවිල්ලා ඒක කැපිට තමයි එල්කමාව හැදුනේ කියලා. එතකොට gn ps pn x. එතකොට මෙතන බලන්න උදාහරණ අරගෙන මේ කතාව තමයි ඒ කිව්වේ මම. Quello studente è americano. අර සිසුවා quello. අර සිසුවා වෙයි ඇමරිකන් ජාතිකෙක්. අර සිසුවා වෙයි ඇමරිකන් ජාතිකෙක්. එයා ඊට පස්සේ අපි කියමුකෝ එක්කෙනාට වැඩි වෙනවයි කියලා. එක්කෙනාට වැඩි වෙනවා. එතකොට quelli studenti quelli studenti sono americani e vacche bahuvachana unoth quelli na metena ehemada na meten tendone gli quelli studenti sono americani etakota bahuvachana avasthave ehema enawa
quel cane edi Maria, quel cane. E tu cosa api che no, quei cani, bahua c'è nemmeno cosa? Quei cani. E tu cosa? Quella strada. Then ehi etenta quella gatte. Ehi etenta quella gatte strada ti edi esse catte calla curati bunante eca strilingai. Esse cacche calla curati bunate eca strilingai. Porta dore strada. Porta chianne aragenianama. Me par strada samavenda etana porta nemei etana porta eka adahas karanne portare kiyana kriyapade porta kiyanne ragene yanawa e para apiwa geniyanne e para api yanne spiritalite kiyanda etakota strada kiyana eka strilinge ekavachana nisa metana quella aran tiyena me kalin ewata udaharana vakya quelli psicologi. Quelli psicologi. E tu cosa manca? Kalim metana liela pennua. Quelli eka psicologo. Pi eka teke essa kura kim patanganna purusa linga bahuvachana. E tu cosa? Dem me vage. Me vage eke bahuvachane tamai oya. Me vake bahuvachana neme. Me eka pi eka teke essa kim patanganna nang api lo danne. Lo eka bahuvachana vedi quelli. Quelli psicologi, meke psicologi. E tu cosa metana meke ma bahuacene, mamma meke bahuacene metana liua. Da meke ekavacene tama quello psicologo. Quello psicologo. E a tama metana dem bahuacene pennano, parlano del comportamento dei bambini. Katakarati, hasirim ratava kuda daruangi. E tu cosa? Quei signori che hanno, me quel cane vaghe, eke bahuacene, podda me quello sankirna vidhete eka karla tiene, ekamade bahu, ekavacene bahuacene aranne, eka vidhete eka venate eka bahuacene. E tu cosa? Quel cane che hanno araballa. Mettene che no? Aramahatvaru. Bahu eke bahuvachane ekema denne ne quel cane kiyuwama man pennuwa quei cani kiyala eyala pennanawa quei signori metana mama atana quelli eka pen quei cani kiyala pennuwa megalo quei signori sono del sud di Bari etakota veti Bari vale sud da cune. E tu cosa? Quelle finestre danno sul cortile interno. Quelle, quella. E che bahuacene tama? Me udaharne veneka karan. Quelle finestre. Ara janele deti sul cortile interno. E tu cosa? Meke bahuvachaneya quelli studenti. Namuth apita eyala pennanawa quelli psicology aragena. Idi passe quei cani vendo ununata eyala apita udaharanayak pennanawa quei signori kiyala. Metana quella strada eka quelle finestre. Etukota api etana igana ganwana wenas wacana studente, cane, strada, psicologo, signori. Finestre, ehema vivida nama pada aragena tiyenawa. Etukota man hitenawa oyalata eka tikak ara amaru gatiyak wage penei wenas wenas gattada? Ewanata amaru ne ewa. Danna dewal tiyenne. Okkoma huru purudu wacana. Otana poddak hari huru purudu nathi wacana ekata aave aluth ekata aave psikologo. Psikologo. Etukota Metana me mamma rakia puika walata tiyenne. Etukota usiamo quei con tutti gli altri nomi che iniziano con consonante.
අල්ලා කුරකින් පටන් ගන්නවා නම් අපි පාවිච්චි කරනවලු ක්වෙල් ක්වෙයි කොන්සොනාන්ත ඒ කියන්නේ වවල් එකක් නැතුව පටන් ගන්න නාම පද. එතකොට ගොඩාක් දේවල් තියෙනවනේ නාම පද අපිට ලීබ්‍රෝ ගල්ලෝ කත්තෝ ඒ ඕනම එකකින් අපිට කියනවා ක්වෙල් දානවා එහෙම නැත්නම් ක්වෙයි දානවා කියලා. ඒක්වෙල් දාන්නේ ඒක වචන ක්වෙයි දාන්නේ බහු වචන. ඒක අපි දැක්කා. මං හිතනවා ඒකත් පැහැදිලියි කියලා. එතන මෙතන උදාහරණයේ මේ ක්වෙල් කානේ ක්වෙයි සිනෝරි. එතන ඒක. එතකොට උසියාමෝ ක්වෙල් ක්වෙල්ලි. කොන් නෝමි කේ ඉනීසියානෝ කොන් වොකාලි. වවල් එකකින් පටන් ගන්න නාම පද එක්ක මේක ගන්නවා ඒක වචන මේක එනවා බහු වචනය කේ ඉනීසියානෝ කොන් වොකාලි කොල්ල ප්‍රේමදි ඌන වොකාලේ පුවෝ දිවෙන්තාරේ කොල් උදාහරණය දැන් මෙතනක් තියෙනවා කොල් ආල්බෙරෝ දා මෝල්තා ඕම්බ්‍රා ඉන් ජර්දීනෝ මේ ගස ගොඩාක් හෙවන දෙනවා ගෙවත්තට. ඒ මේ ක්වෙල්ලෝ එකේ ක්වෙල් ආල්බෙරෝ මෙතන මේ න ක්වෙල් එකේ ආල්බෙරෝ. එතකොට ක්වෙල් අමීකා දි මර්චෙල්ලා ලවෝරයි නූන බාංක අමරිකානා. ක්වෙල් අමීකා දෙල් මර්චෙල්ලගේ අර යහලු අර යෙහෙලිය වැඩ කරනවා ඇමරිකන් බැංකුවක. අතර ගොල්ල ප්‍රේමදි බොකාලේ පුවෝ දිවෙන්තාරේ කොල් ඒ කියන්නේ මෙතන පැහැදිලි මං හිතනවා ස්වර අක්ෂරයකින් පටන් ගන්නවා නම් මේ කතාව යනවා මේක ඒ ඊ අ යෝ යූ කියන වබල් පහට වබල් පහේ ඒ ඊ අ යෝ යූ කියන වබල් පහේ එතකොට මෙතන තමයි ඒ කියන්නේ උසියාමෝ මෙතන සාමාන්‍ය පුරුෂ ලිංග නාම පද මෙතන එනවා අර ලෝ එකේ ලෝ මේක යනවා එල් එකේ මේක යනවා එල් කමාවේ ඒ විස්තර කරන්නේ ඒව ගැන එතකොට මං හිතනවා ඔයාලට මේ විස්තර ගොඩාක් තියෙනවා වගේ තිබුණාට මේකත් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි මේකත් පැහැදිලි දැන් මෙතනත් කොස්තෝ ප්‍රේමදි වොකාලේ මේ පොස්සනෝ දිවෙන්තාරේ ක්වෙස්ට් පෙරෝ නෙල් ඉතාලියානෝ අත්තුවාලේ ක්වෙස්තෝ ඌසෝ ඒ සේම්ප්‍ර මේනෝ ප්‍රකුවෙන්දේ එතකොට ගොඩක් පාවිච්චි වෙන්නේ අඩුවෙන් ක්වෙස්තෝ ක්වෙස්තා කියන දෙකේ අපිට අපි ඊට වඩා අපිට පහසුවෙන් යනවා ස්වරක් ඔලුවට ගන්න ලේසි ඒගොල්ලන්ගේ විස්තර කිරීමට වඩා ස්වරාක්ෂරයකින් පටන් ගන්නවා නම් අපි ඒකට ක්වෙස්ට් කියලා යනවා ක්වෙස්ට් එතකොට ක්වෙස්තෝ සහ ක්වෙස්තානේ අපිට තියෙන්නේ මේ කියලා කියන්න සෑම දෙයකටම දැන් අර ක්වෙල්ලෝ එකේ වෙනස් වුණාට ක්වෙස්තෝ එකේ ක්වෙස්තෝ ක්වෙස්තා එකේ ඒ දෙක තියෙන්නේ වෙනස් වෙන්නේ ක්වෙස්ට් වල අනිත් ඒ වගේ නැහැ ලෝ තියෙනවද එතකොට මේ දැන් මේ ලෝ දාන අවස්ථාවේ තියෙනවද එහෙම කියන එකේ එකක් නැහැ ඒකටත් ක්වෙස්තෝ කියනවා ස්ත්‍රී ලිංගයි නම් ක්වෙස්තා කියනවා එතකොට බලන්න අපි හොලේසියෙන් ඔලුවට ගන්නවා මේක කතාව ස්වරාක්ෂර වලින් පටන් ගන්නවා නම් ස්වරාක්ෂර වලින් පටන් ගන්නවා නම් අපි ක්වෙස්ට් ක්වෙස්ට් ගන්නවා එතකොට සාමාන්‍යයෙන් පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් එක්කනම් ඒ කියන්නේ ලෝ දාන අවස්ථාවත් එක්කම ඉල් දාන අවස්ථාවත් එක්කම ඒ දෙකටම අපි ක්වෙස්තෝ කියනවා ලා දාන අවස්ථාවට ක්වෙස්තා කියනවා ඒ කියන්නේ ස්ත්‍රී ලිංග ඒකවචනයි නම් ක්වෙස්තා දානවා ක්වෙස්තෝ ගන්නවා ඉල් සහ ලෝ එනවා නම් ස්වරාක්ෂර වලින් පටන් ගන්නවා නම් ක්වෙස්ට් එනවා ක්වෙස්ට් දැන් එතකොට මං හිතනවා මේ කතාවට වඩා පැහැදිලි. ඒගොල්ලෝ අර විස්තර කිරීම අපිට සමහර වෙලාවට
අමාරුයි. විස්තර කරන එක ඒ කියන්නේ ඒ විස්තරේ දීර්ඝ වැඩි වෙනවනේ. මොකද භාෂාව අපි දන්නේ නැති හින්දා ඉගෙන ගන්නෙ. නමුත් එයාලටත් කරන්න දෙයක් නැහනේ. ඒගොල්ලන්ටත් විස්තර කරන්න ඕනේ. ඒගොල්ලෝ විස්තර කරද්දී විස්තරේ දීර්ඝ වෙනවා. ඒ විස්තර කරන්න ටිකක් අමාරු වචන යොදනවා. ඒ වෙනකොට ඒක හිරිහැරයක්. නමුත් අපි මෙහෙම ගම්මු. ක්වෙස්තෝ ගන්නවා ඉල් සහ ලෝ දානේ වයිදී. ක්වෙස්තා ගන්නවා ලා දාන අවස්ථාවේ. ක්වෙස්ත් ගන්නවා වවල් වලින් පටන් ගන්නවා නම්. මං හිතනවා විස්තරේ ලොකුවට තිබුණට ඕගොල්ලන්ට පැහැදිලි ඇති. බලන්න මේවත්. මේකනේ අපේ quello quel questo metenta questo quest questa quello quel quel මෙතන තියෙන ඔක්කොම අර විස්තර කරේ. අතන කරේ විස්තර කිරීම. මෙතන කරන්නේ සාරාංශය දෙනවා. මේ සාරාංශය අපි කියනවා මේක පුරුෂ ලිංගයි ඒක වචනයි, මේක පුරුෂ ලිංගයි බහු වචනයි, මේක ස්ත්‍රී ලිංගයි ඒක වචනයි, ස්ත්‍රී ලිංග බහු වචන. මේ කියන්නේ මේ කියන්න මේ කියන අදහසින් මේ සහ මේවා මේ පැත්තේ තියෙන්නේ මේවා මේවා මේ මේවා අර අරවා අර අරවා ලේසි ඔළුවට ගන්න ඒවා නාම පදවල හැටියට නාමපතේට දාන ප්‍රත්‍යයට අනුව මේවා වෙනස් වෙනවා. මේවා තීරණය වෙන්නේ නාමපතේට දාන ප්‍රත්‍ය අනුව. මං හිතනවා පැහැදිලියි කියලා. මේ දෙක ආය ඔයිට වඩා ඉස්සරහටවත් විස්තර කරන්න උදාහරණ අරගෙන පෙන්නන්නම්. උදාහරණ වෙනමම පෙන්නන්නම් වෙනත් පාඩම්වලදී. ඒ කියන්නේ උදාහරණ මං ටිකක් අතන අරන් පෙන්නුවා. තවත් උදාහරණ අවස්ථාවක් හම්බුනහම අරන් පෙන්නනවා. මේ හින්දා මං හිතනවා මේක ඕ පැහැදිලි වෙන්න ඇති කියලා. ග්‍රාසියේ